දැන් ඔබතුමා විශ්වාස කරනවද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සාකච්ඡා උපක්‍රමශීලීව ඇදගෙන යන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන තෙක්ද? එහෙම ඇද ඇද යන්න ඕන කරන පිරිසක් ඔතන ඉන්න බව හොඳට පේනවා. දැන් ඔතන ඔය සාකච්ඡාවට යන්න ඕන අය නම් කරන්න කිව්වා මේ රැස්වීමේ මූලාසනයේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ රැස්වීමේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියා, බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ වෙලාවේ මම තමයි යෝජනා කරේ ලේකම්වරු දෙදෙනයි හිටපු ලේකම්තුමයි තිලංග සුමතිපාලයි. ඒ මොකද මම හොඳටම දන්නවා මේ සැබෑ එකතුවක් වෙනුවෙන් හිටපු ලේකම්තුමත් තිලංගත් ඔතන මට පේනවා දැන් මහින්ද අමරවීර මැතිතුමත් ඒ පැත්තට හුඟක් බර වෙලා ඉන්නේ. හැබැයි මේක අනිත් පැත්තට ඇදගෙන යන්න ඕන පිරිසකට කරපුත් ඉන්නවා. මම හිතන ඒක දැනිලාද කොහෙද තමයි ඊයේ ওই සාකච්ඡාවට මේ බැසිල් ඇමතුමා සහභාගී වෙලා තියෙන්නේ. ඒ සමම හිතන්නේ කවට මොනවා කරන්න ඕන වුණත් අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ සහ මේ අපේ ගොඩනැගෙන ණය සන්ධානයේ එකයි හිටගයි ඒක මේ ගෝඨාභය මැතිතුමා එක්ක අවබෝධතාවගේ විසුමුට ගිහිලා වෙන්න පුළුවන් හිටගයි අපිට වැඩ කරයි එතනට මේක අරගෙන එයි කියන විශ්වාසය මගේ තියෙනවා. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මං හිතන්නේ මේ ගෝඨාභය ඒ වගේම පොදු ජන පෙරමුණත් එක්ක එකතු විය යුතුයි කියන තැන එයා ඉන්නවා කියලා තමයි මම හිතන්නේ. අන්න මේ SP දිසානායක කියන දේශපාලන චරිතය ගැන මම මේ කියන්නේ. අපි ඉතිහාසය ගැන ඉඳලා පොඩි අධ්‍යයනය කරාම ඔබතුමා මේ විවිධ අවස්ථා වල විවිධ පක්ෂවල ඉන්නවා. දැන් ඔබතුමා අද කිව්ව පොදු ජන පෙරමුණත් එක්ක එකතු වෙනවා කියලා. අඳුම තරමේ මේ ජනාධිපතිවරණය එන තුරුවත් ඔබතුමා ඔය පොදු පෙරමුණේ ඉදීද නැත්නම් අපිට ඉදවද තව තැනක ඉදී. මම කවදාවත් එකම වතාවක් ඇරෙන්න පක්ෂ වලින් එහෙම නැහැ පැනලා නැහැ. චන්ද්‍රිකා මැඩම් ජනාධිපතිනිය හැටියට හා මුදල් ලැබීමේ හැටියට එතුමිය මේ රට ජාත්‍යන්තර ආර්මුදයක් නැති වෙලා දේශීය ආර්මුදයක් නැති වෙලා මේ රට වින ආර්ථිකයක් බවට පත් කරන. ඒ වෙලාවේ තමයි මම එතුමියගේ මොකක් හිටත් රණ්ඩු වෙලා සාල අමනාපයක් ඇතුව මම උත්සාහ කරේ අන්තිම මොහොත වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න. හැබැයි ඇත්තටම දැන් සැබෑ ශ්‍රී ලංකා කාර්යය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන එක්සත් ජනතා පක්ෂය.